දිනවල විකාශනය වන ටෙලිනාට්‍ය කීපයකින්ම ඇගේ මුහුණුවර අපට දකින්න ලැබෙනවා. ඉතාමත් කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක අද්‍රේ දිනාගත් සංජනා ගමාරච්චි ගැනයි මේ දිගහැරුම. සංජනා කලාවට සම්බන්ධ වෙන්නේ දකුණු පළාතෙන්. අපි ඒ ආගමන ගැන මුලින් මතක් කරමු. කවුද සංජනාගේ තව පවුලේ ඉන්නේ? ඔව්, මගේ ගම මාතර. මගේ පවුලේ මට තව එක නංගි කෙනෙක් ඉන්නවා. මන් තමයි පවුලේ වැඩිමහල් දරුවා. මාතර අපේ ගෙදර හිටියේ මමයි නංගි, අම්මයි තාත්තයි විතරයි. ඒත් අපි බලාපොරොත්තු නොවුණු විදියට හරි ඉක්මනට මගේ අම්මා මීට මාස 6කට උඩදී අපි තුන්දෙනාම තනි කරලා ඇස් පියාගත්තා. අදටත් අම්මගේ ජීවිතේ නතර වීම මටත් නංගිටත් දරාගන්න බැරි දුකක්. අම්මයි තාත්තයි දෙන්නම වැඩ කළේ ගුවන් හමුදාවේ. සංජනා ඉගෙන ගත්තේ මං ඉගෙන ගත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයෙන්. පාසලේදී මං ඒ තරම් දඟකාර සෙල්ලමට ලැබි චරිතයක් නෙවෙයි. කිසිම බාහිර ක්‍රියාකාරකමක් කරපු කෙනෙකුත් නෙවෙයි. අම්මයි තාත්තයි ගුවන් හමුදාවේ වීම නිසාම මායි නංගී හැදුනේ පොඩි නීති රීති පද්ධතියකට යටත් වයි. ඒ නිසා බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. එමු යොමු වෙන්න මං උත්සාහ කළෙත් නැහැ. අධ්‍යාපනයට උනත් මං ලොකුවට දක්ෂ ළමයෙක් වුණේ නැහැ. නමුත් පාසල් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි හොඳ ප්‍රතිඵල ලබා ගනිමින් කරගෙන ගියා. ගෙදර තිබුණ පොඩි නීති රීතිත් එක්ක නැගිනියත් එක්ක ගෙවුණු ළමා කාලය ගැන මතක් කරමු. මාතර නගරේ ඉඳන් කිලෝමීටර් 6ක් වගේ දුරින් තමයි අපේ ගියේ පිහිටලා තිබුණේ. ඒ නිසා මාතර නගරේට අපේ ගියේ ගොඩක් කිට්ටුයි. ඒ නිසා ගමේ ලොකුවට ග්‍රාමීය බවක් තිබුණේ නැහැ. මායි නංගි අතරේ වයස් පරතරය අවුරුදු 8ක් වෙනවා. ඒ නිසා නංගි ඉපදෙන්න කලින් මගේ ළමා කාලයේ ගියුණේ තනියමයි. ඒ කාලෙදී මං තනියම තමයි සෙල්ලම් කරලා තිබුණේ. හැබැයි නංගි ඉපදුනාට පස්සේ මම තමයි යාගේ ලොක්කා. අදටත් නංගි මායි හරිම එකතුයි. කාලින්දලා සංජනා හින දැක්කේ කවුරු වෙන්නද? ඇත්තම කියන්නද, මට තේරෙන වයසින්දම මගේ හිතේ තිබුණු හීනේ තමයි මං කොහොම හරි කවදා හරි නිලියක් වෙනවා කියන එක. සමහර දවස්වල ඒ මගේ හීනේ ගැන කියද්දී සමහරු මට හිනා වුණා. කිසිම බාහිර වැඩක් කරන්න ගෙදරින් මට අවසර නොලැබිලා තියෙද්දී නිලියක් වෙන එක ඇත්තටම හැබෑ වෙන්නෙම නැති හීනයක් කියලා මටත් හිතුණා. ඒත් මං කාලයක් තිස්සෙම නිලියක් වෙන්න ආස කළා. සමහර යාළුව මට හිනා වුණා. කණ්ණාඩි ඉස්සරහට වෙලා තනියම කතා කරමින් රඟපෑවා. පාසල් වේදිකාවක රඟ නොපාපු මම ගෙදර මගේ කාමරේට වෙලා ඇති තරම් රඟපාලා තියෙනවා. ඉස්සර රූපවාහිනියේ රඟපාන නළුනිලියන්ට මං හරිම ආදරෙයි. ඒ අය සුවිශේෂී චරිත කරන විදිය තමයි මං දැක්කේ. ඒ නිසා කවදා හරි මටත් මේ විදියට රඟපාන්න ඕනි කියන අදහස කාලයකින්නම් මගේ හිතේ පැලපදියම් වුණා. මං බොහෝ නිලියන්ට නළුවන්ට ආස කළා. සංජානා ගමාරච්චි කියන නම මුළු රටම දන්න කෙනෙක් වෙන්න ඕන වුණා මට. ගෙදර තිබුණු නීති රීති වටපිටාවත් එක්ක ඔයා දැකපුවේ හීනීට ළඟා වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද? 2018 අවුරුද්දේ එක්තරා නාලිකාවක අවුරුදු කුමාරි තරඟයක් පැවැත්තුණා. ඉතින් මට අවුරුදු කුමාරි තරඟයට ඉදිරිපත් වෙන්න ඕන වුණා. හැබැයි මගේ අම්මාවත් තාත්තාවත් ඒකට මුලදී යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ අය තදින් මේකට විරුද්ධ වුණා. හැබැයි මට මගේ හීනීට ළඟ වෙන්න හොඳම අවස්ථාව මේක කියලා තේරුණා. අන්තිමේදී ගෙදරින් මට ඒකට යන්න අවසරය ලැබලා දුන්නා. හැබැයි ඒ හැම ගමනකටම අම්මා මාත් එක්ක යන්නවා. තාත්තා මට අවසරය දුන්නේ අම්මා එක්ක යනවනම් විතරමයි කියලයි. 2018 අවුරුදු කුමාරි තරගෙන් මං අවසන් 12 දින අතරට තේරුණා. අවුරුදු කුමාරි තරගෙන් ඉවත් වෙන සිදුවෙද්දී සංජනාගේ ඊළඟ බලාපොරොත්තු වුණේ මොකද්ද? ගෙදරින් බොහොම අමාරුවෙන් අවසරය ලබාගෙන බොහෝ බලාපොරොත්තු තියාගෙන අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වුණත් මං හිතුව තරම් ජයග්‍රහණයක් මට ලබා ගන්න පුළුවන් වුණේ නැහැ. ඇත්තර මේ ප්‍රතිඵලය ලැබෙද්දී මම පුදුම විදියට දුක්ුණා. අවුරුදු කුමරිය නොතේරුණත් ලැබුණු තැනට වඩා තැනක් ලැබේවි කියලා මම විශ්වාස කළා. කොහොම හරි ඒ ලැබුණු ප්‍රතිඵලය බාර අරගෙන මං අම්මත් එක්ක ගෙදර ගියා. ඊට අවුරුද්දකට පස්සේ 2019 අවුරුද්දේ ආයෙත් මම අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වුණා. ඒ තරගෙන් 3 වෙනි ස්ථානය ලබා ගත්තා. ඒක මගේ ජීවිතයේ ලොකු ජයග්‍රහණයක් වුණා. ඒ කියන්නේ සංජනා ළමා කාලයේ තිබුණු හීනයට පාර පෙන්වුවේ අවුරුදු කුමාරියයිද? ඔව්, හරියටම හරි. ඒ ජයග්‍රහණය පස්සේ මට විලන් දැන්වීම්, ඡායාරූප ගැනීම් වගේම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අවුරුදු කුමාරි තරගයේ තමයි මට මේ ගමනට එන්න මුලින්ම අවස්ථාව ලැබලා දුන්නේ. ඒ ඇතිතුරා කියන ටෙලි නාට්‍යයෙන් තමයි මම මුලින්ම රංගනයට එකතු වෙන්නේ. ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතයකින් තමයි මම රංගනයට එකතු වුණේ. ජීවිතය ඇතිතුරා ටෙලි නාට්‍ය මහේෂ් සස්සර මද්දුමාරච්චි තිර රචනා කරපු, ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කරපු අපූරු නිර්මාණයක්. කිසිම අත්දැකීමක් නොලැබපු මම ශ්‍රියන්ත මෙන්ඩිස්, ගායත්‍රි ඩයස්, ගිරිරාජ් කෞශල්‍ය, චානුක ප්‍රබුද්ධ වැනි ප්‍රවීණ සහ අත්දැකීම් ඇති කලාකරුවන් කලාකරණියන් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා.
රංගනයේ පිළිබඳව කිසිම අත්දැකීමක් නැති මට ඔවුන් පුදුමාකාර සහයෝගයක් ලබා දුන්නා. මන් නොදන්නා බොහෝ දේවල් මට කියලා දුන්නේ ඒ අයයි. මුලදී සංජානාගේ තාත්තා සංජානා කලාවට සම්බන්ධ වෙනවට අකමැති වුණේ නැහෙනේ. සංජානා රංගනයට සම්බන්ධ වුණාට පසුව තාත්තගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද? රංගනයට සම්බන්ධ වුණා තාත්තගේ නීති රීතිනන් අතර වුණේ නැහැ. මුල් කාලෙදී හැම වැඩකටම හැම ෂූටින් එකකටම ගිය අම්මා එක්කයි. ඔය අතරේම රඟපාපු ටෙලිනාට්‍ය දැකලා තාත්තගේ යාළුවන් තාත්තට කතා කරලා මගේ රංගනයන් ගැන හොඳ කියලා තිබුණා. තාත්තා මම රඟපාපු නාට්‍ය බලලා තිබුණා. හැබැයි මට ඒ ගැන ඇඟෙව්වේ නැහැ. අම්මා තාත්තට ඒ ගැන කියලා තිබුණා. කොහොම හරි ටිකින් ටික මගේ තාත්තගෙනුත් මගේ කලා කටයුතු වලට හොඳ ප්‍රතිචාර ලැබුණා. සංජානාට මේ වෙන විට ලැබෙන රසික ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ? දැන් ලැබෙන ප්‍රතිචාර හොඳයි. එන්න එන්නම වැඩ වැඩි වුණා. මේ දවස්වලම රඟපාපු ටෙලිනාට්‍ය තුනක් විකාශනය වෙනවා. බ්‍රෝ, අග්නි පියාපත්, මුතුලින් දොර යන නාට්‍යවල මම රඟපානවා. මීට අමතරව තාම විකාශනය නොවුණු ටෙලිනාට්‍ය දෙක රූගත කිරීම වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ජීවිතය අතහැරුණු බලාපොරොත්තු බිඳවැටුණු ලොකුම දේ මොකද්ද? ඒ මගේ අම්මගේ ආදරය. මගේ ජීවිතය හැම දෙයකටම මම මගේ අම්මාව බලාපොරොත්තු වුණා. අද මගේ ළඟ අම්මා නැහැ. අනේ මට අම්මා අද ළඟ හිටියනම් කියලා හැම මොහොතකම හිතෙනවා. අම්මා ළඟ නැති අඩුව තදින්ම දැනෙනවා. ඒ අඩුව කවදාවත් මගෙන් යන එකක් නැහැ. ඉස්සර වැඩත් එක්ක අම්මයි මායි කොළඹ නතර වුණා. අම්මා හැම මොහොතකම මාත් එක්ක හිටියා. ටික කාලයක් ගියාට පස්සේ අපි කට්ටියම කොළඹින් ගියක් ගත්තා. දැන් අපි කට්ටිය පදිංචි වෙලා ඉන්නේ ගෙදරයි. සාමාන්‍ය ජීවිතයේ සංජනා මොන වගේ චරිතයක්ද? සාමාන්‍ය ජීවිතයේ සංජනා කෙලින් කතා කරන මට කොච්චර මඩ ගැවුවත් මං කෙලින් ජීවිතයට මුහුණ දෙන කෙනෙක්. ටිකක් කටකාරයි කියලාත් මට වෙලාවකට හිතෙනවා. මම සරල සාමාන්‍ය කෙල්ලෙක්. සංජනා මේ වෙනකොට පෙම්වතියක්ද? මේ වෙනකොට පෙම්වතියක් නෙවෙයි. නමුත් කාලයක් පෙම්වතියක් වෙලා හිටියා. අපේ ජීවිතයේ ලැබුණු දේවල් වගේම නොලැබුණු දේවලුත් තියෙනවා. අපේ ජීවිතයේ කඩා වැටුණු තැන්වලදී අපි ගාව අපිට අවශ්‍ය ගෙනා නැත්නම් ඊට එහායේ මනුස්සයගෙන් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැනේ. අම්මා නැති එකේ අම්මා තරම් ආදරයක් දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා ළඟදී පෙම්වතියක් වෙන්න නම් බලාපොරොත්තුවක් තවම නැහැ. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.